දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. අම්මනම් තවමත් ඉන්නේ කම්පනියෙන්. තාත්තගේ මරණය ගැන කියන්න මුලින්ම දුරකථන ඇමතුම ආවේ මටයි. ඒ වෙලාවේ නම් මට මොකුත් හිතාගන්න බැරුව ගියා. ඒත් මම පල්ලියත් එක්ක ගොඩක් සම්බන්ධ කෙනෙක් හින්දා හිත හදාගෙන තවමත් කඳුළු නොහෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ තාත්තාව කැඳවා ගත්තා. මරණය අපි හැමෝටම පොදුයි. මම ඒ සත්‍ය වටහාගෙන නිහඬව වේදනාව දරාගෙන ඉන්නවා. ඔබේ පියා ඕස්ට්‍රේලියාවේදී අවසන් හුස්ම හෙළුව නිසා දේහය ශ්‍රී ලංකාවට ගෙනවින් අවසාන කටයුතු සංවිධානය කළේ කොහොමද? තාත්තව මේ රටේ විශේෂ කෙනෙක්. මේ විපත සිදුවුණු වෙලාවේ ඉඳන් තාත්තගේ සිරුර ලංකාවට ගේන්න උදව් කරන්න ඒ රටේ බොහොමයක් අය කතා කළා. ඒ හැමෝටම ස්තුතියි. ඒත් ඕස්ට්‍රේලියාවේ නීතිය අපට වඩා ගොඩක් වෙනස්. 10 බදාදා තාත්තගේ සිරුර ලංකාවට ගෙනාවා. එදා දවල් ඉඳන් 11 දවල් වෙනතුරු ජයරත්න මල්ශාලාවේ තාත්තගේ සිරුර තැන්පත් කරලා තිබුණා. ඉන්පස්සේ දෙහිවල පල්ලියේ දේව මෙහෙය පවත්වලා ගල්කිස්ස සුසාන භූමිය තමයි අවසන් කටයුතු කළේ. මේ මොහොතේ ක්‍රිෂාන්ට ඔබේ ආදරණීය පියා පිළිබඳ මතකය අවදි වෙනවා ඇති. මේ ලෝකේ හොඳම තාත්තා තමයි මගේ තාත්තා. කිසිම දවසක තාත්තා අක්කටවත් මටවත් පාරක් ගහලා නැහැ. ඒ වගේම ගෙදර එද්දී හරිම විනෝදයෙන් තමයි හිටියේ. ක්‍රිෂාන් දකින රොනී ලීච්ගේ විශේෂම ගුණාංගය මොකක්ද? තාත්තගේ මා දකින විශේෂම ගුණාංගය තමයි මිනිස්සු දිහා සුබවාදීව බලන එක. හැම කෙනෙක්ගෙම හොඳක් කියනවා. මිනිස්සු තුළ තියෙන හොඳ පැත්ත බලන්න කියන අවවාදය තාත්තා නිතරම අපට දුන්නා. දරුණු කෙනෙක් ගැන පත්තරේ ආටිකල් එකක් පළවෙලා තිබිලා ඒ ගැන කතා වෙනව ඇහුණන් තාත්තා කියනවා ඒ මනුස්සයා ඒ තත්ත්වයට පත්වෙන්න හේතු ඇති කියලා. ඔබගෙන් ඔබේ සොහොයුරාගෙන් විවාහය ගැන රොනී මොන විදිහේ අදහසක්ද දැරුවේ? තාත්තා මගේ අම්මව විවාහ කරගෙන තියෙන්නේ ආදර සම්බන්ධයකින්. අක්කගේ විවාහය උනේ ප්‍රේම සම්බන්ධතාවයකින්. තාත්තා අක්කගේ ප්‍රේම සම්බන්ධතාවය දැනගත්තට පස්සේ කිසිම විරෝධයක් දැක්වුවේ නැහැ. මටත් උපරිම නිදහස දීලා තිබුණේ කැමති කෙනෙක් හොයාගන්න. රොනීගේ අඩුව පුරවන්න ඔහුගේ දරු දෙදෙනාගෙන් කෙනෙක් මතුදාක කලාවට එනවාද? අක්කටවත් මටවත් තාත්තා තරම් විශේෂ ගායන හැකියාවක් නැහැ. ඒ හින්දා අපි ඊට යොමු වෙන්නේ නැහැ. මම පුංචි කාලේ වෙළඳ දැන්වීම් කිහිපයක හිටියා. දැන් ටුවරිසම් සම්බන්ධ ආයතනයක ගොඩක් කාර්යබහුල රැකියාවක් කරනවා. ඒ හින්දා රඟපෑම ගැන හිතන්න වෙලාවක් නැහැ. දෙවියන් වහන්සේගේ තීරණය අනුව මට රඟපෑමට එන්න සිදු වෙනවා නම් හැබැයි ඒක වළක්වන්න බෑ. කාලය ඔය ප්‍රශ්නෙට උත්තර දේවි. ඔබේ පියා සමග එවකට ගෙවූ අවසන් හෝරා කිහිපය ඔබට මතකද? ඒක ජීවිත කාලයටම අමතක වෙන්නේ නැහැ. 27 දරෑ තාත්තට ඕස්ට්‍රේලියාවට යන්න තිබුණා. ඊට පැය කිහිපයකට පස්සේ මට දඹුල්ලේ යන්න තිබුණා. 27 සවස ගෙදර හැමෝම දෙවියන්ට යාඥා කළා. පාන්දර තාත්තා පිටත් වුණා. දෙවි පිහිටයි කියලා තාත්තා කිව්වා. ඊට පස්සේ දුරකථනයෙන් අපිට කතා කරන්න ලැබුණේ නැත්තේ මම පහුවෙනිදා මගේ වැඩේට ගිය හින්දා. මම තාත්තට අන්තිමට කිව්වේ දෙවි පිහිටයි තාත්තේ කියලයි. සංවාදය ආර්ය වංශ කුලතිලක.